ජුලයි මාසයේ 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී 2022 රටේම නායකත්වයේ මාතර දිස්ත්‍රික්කයට ගේන්න අවස්ථාවක් උදා වුණා. හැබැයි කවුද ඒක නැති කරේ? කවුද ඒක නැති කරේ? ඒක නැති කරේ වෙන කවුරුත් නෙමෙයි. අපි අසීමිතව බලාපොරොත්තු තියලා බලයට පත් කරපු පක්ෂයේ ප්‍රධානීන් ඒ අවස්ථාව මගහැරියා. ඒ අවස්ථාව පැහැර හැරියා. ඒ වෙලාවේ තමන්ගේ දේශපාලන මතවාදයෙන් බැහැර වෙලා ගිහිල්ලා සමස්ත විපක්ෂ එකතු කළ ජාතික රාජ්‍යයක් ජාතික ආණ්ඩුවක් මේ අර්බුදකාරී වෙලාවක මේක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි සමාජයේ විවිධ බෙදීම් වලට ලක් වෙලා තිබිච්ච වෙලාවක අපි විපක්ෂයේ විදියට එක තැනක එක මතයක හිටගන්නට ඕනේ කියලා යෝජනාවෙන් තමන්ගේ අපේක්ෂක ධූරෙන් ඉවත් වෙලා සමගි ජන බලවේගයේ නායකයා විදියට සජිත් ප්‍රේමදාස මහත්මයා තීන්දුවක් ගත්තා. නෑ මේ වෙලාවේ රට වෙනුවෙන් අපි තීන්දුවක් ගත්තා. අපි අපේක්ෂක දුරත්වයෙන් ඉවත් වෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ඩලස ලහ පෙරමුණට මේ වෙලාවේ අපි සහයෝගය දෙන්නට ඕනි කියලා. ඒ පුද්ගලික ආදරයකට නෙමෙයි. පුද්ගලික සම්බන්ධයකට නෙමෙයි. ඒ කරේ රටේ අර්බුදයේ දිග පළල ගැඹුර ගැන මනා වැටහීමකින්. සෑම දේශපාලන මතවාදයකම එකතුවක් අවශ්‍යයි කියලා කියන විශ්වාසයෙන් තමයි එදා සජිත් ප්‍රේමදාස මහත්මයා ඒ තීන්දුව ගත්තේ. අපේම නායකයෝ පිටිපස්සෙන් ඇවිල්ලා අපිට පීයෙන් අණින වෙලාවේ.